ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන් තරගාවලිය අවසන් කරලා ශ්‍රී ලංකාවට ආවත් වැඩි අවධානයක් ඒ ආපු කණ්ඩායමට වඩා නාපු ධනුෂ්ක ගැන යොමු වෙලා තියෙන විදිහ තමයි දකින්න තියෙන්නේ. ආසියානු කුසලන් තරගාවලියේ ජයග්‍රහණයෙන් පස්සේ ලෝක කුසලන් බලාපොරොත්තු වෙන ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ අපි යන්න කලින්ම දිනයි කියලා හිතන තරග විතරයි. ඒ අතරනුත් නැමිබියා කණ්ඩායම එක්ක තරගේ පරාදු වුණා. දිනන්න අමාරුයි කියලා මුලදිම හිතුණු ඕස්ට්‍රේලියා නවසීලන්ත එංගලන්ත එක්ක තරග පරාදු වුණා. හැබැයි ඒ පරාදුනේ දිනන්න පුළුවන් අපරාධය අපි පෙරදුනේ කියලා හිතෙන විදිහට තරගාවලියේ පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා බලද්දී ප්‍රතිකරුවන් අතරින් නැවතත් ඉහළම දක්ෂතා පෙන්නුවේ ආරම්භක ප්‍රතිකරුව දෙන්නා. කුසල් මෙන්දිස් තමයි තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්තේ. කුසල් 32ක සාමාන්‍යයක් 143ක ප්‍රහාරක වේගයක් එක්ක තරගාවලියේදී ලකුණු 223ක් ලබා ගන්න සමත් වුණා. ලකුණු 30ක ඉනිමක සාමාන්‍යයක් 109ක ප්‍රහාරක වේගයක් එක්ක ලකුණු 214ක් ලබා ගත්ත පැතුම් නිශ්ශංක තරගාවලියේ ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්ත ප්‍රතිකරුවන් අතරේ දෙවෙනි තැනටපත් වුණේ අතරමඟ ඇතිවුණු ආබාධ නිසා තරගාවලියේ එක දිගට සෙල්ලම් කරන්නේ නැතුව 25ක සාමාන්‍යයක් 129ක ප්‍රහාරක වේගයක් එක්ක ලකුණු 177ක් ලබා ගන්න දරංජේද සිල්වාත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලන් තරගාවලියේ ඉහළ දක්ෂතා පෙන්වන්න සමත් වුණු ක්‍රීඩකයෙක්. අපේ කාණ්ඩේ පළවෙනි කණ්ඩායම් 4 අතරට එන්න අපිට දිනන්න ඕන වෙලා තිබුණු අෆ්ගනිස්තානය එක්ක තරගයේ දිනන්න දනා සෙල්ලම් කළේ ඉනිම සුවිශේෂී ඉනිමක්. ඔය විදිහට වැඩිම ලකුණු ලාභීන් පෙළගස්සද්දී අපේ ප්‍රතිකරණ අනුපිළිවෙල විදිහට චරිත් භානුකෙක දසුන් තමයි ඊළඟට එන්නේ. පන්දියවන්න අතින් නැවතත් වනිදු තරගාවලියේ කඩලු 15ක් දවාගෙන අංක 1කට පත් වෙන්න සමත් වෙනවා. ශාම්සිලා කණ්ඩායමට තෝරගන්නේ නැතුව එළිය තියද්දී ඔස්ට්‍රේලියා තනතිලිවල පන්දු ආරයකට 6.4ක සාමාන්‍යයක් එක්ක වනිදු පෙන්නපු දක්ෂතා විශේෂයි. මහීස තීක්ෂණ පවර් ප්ලේ අවස්ථාවේ වැඩිපුර පන්දු යවලා පන්දු ආරයකට ලකුණු 6.7ක් විතරක් දීලා කඩලු 9ක් දවා ගැනීමත් හොඳ දක්ෂතාවයක්. විකට් 7ක් දවාගත්ත ලහිර් කුමාරත් පන්දු යවපු විදිය දකිද්දී ලොකු දියුණුවක් අපිට දකින්න පුළුවන්. පන්දුවේ වේගය වගේම පාලනයක් එක්ක ලහිරු පන්දු යවන විදිය දකිද්දී ආබාධයට ලකුණු අපේ වේග පන්දු බලකායේ හිටියනම් ලොක්කුස්ලානේ අපිට වෙනසක් කරන්න පුළුවන් කියලා තමයි හිතුනේ. පිටිනුත් වැඩපෙන්නපු ධනංජය පන්දු යවන්නෙක් විදිහටත් කඩුලු 6ක් දවා ගන්න සමත් වෙන්නේ තුංගිරියව් ක්‍රීඩකයෝ කියලා අරගෙන ගිය ක්‍රීඩකයෝ එක ඉරියව්වක්වත් නැතුව තරගාවලියේ අසාර්ථක වෙද්දී. ඔය විදිහට ප්‍රතිකරණයේ පන්දු යැවි මාතින් අපේ අය වැඩපෙන්නද්දී අතිරේක ක්‍රීඩකෙක් විදිහට අශේන් බණ්ඩාර හැම තරගයකම පන්දු රකින්න ඇවිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතුරු කරලා දීපු ලකුණු වගේම ලබාගත් උඩු පන්දුත් අමතක කරන්නම් බැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.